අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජන ජීවිතයට බාධා නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න ජනපතිගෙන් උපදෙස් විදුලි කප්පාදුවකට කිසිසේත්ම යන්නේ නැහැ. විශේෂ බහර ඇමති ගාමිණීගෙන් සහතිකයක්. දවල්ට කපන්නේ රැට කපන්න වෙයි. විදුලි බල මණ්ඩල සාමාන්‍ය අධිකාරී කියයි. යුගතනදී පෙත්සමේ වැඩිදුර විභාගයේ ලබන 12 වනදා දක්වා කල්යයි. වැල්ලවත්ත බම්බලපිටිය සහ කොළොන්නාවෙන් නාඳුනන පිරිමි මලසිරුරු තුනක්. පොලිසියෙන් පුළුල් පරීක්ෂණ. डेल्टा सह ओमिक्रोन एक्व निर्माणे ऊ डेल्टा क्रोन नामू नव वायरस प्रभेदयक साइप्रसेन डेल्टा क्रोन लंकावट पैमिनीम संपूर्णेन्म वलक्वन्न बहै बस्नाहिर पलात सभावे हिटपु विपक्ष नायक कित्सिरी कहटपिटिय महता कोविड वेलंदीमियाई वसर एकहमारकट पसु सुपुरुदु परिधि दरुवन पासल्याई सुपिरी टेनिस क्रीडक नोवाक जोकोविच ऑस्ट्रेलियावे दोरैरेई එකම පොහොර නැව ලංකාවේ ෆේල් වෙලා සිංගප්පූරුවේ පාසුනේ කොහොමද මෙතන ප්‍රශ්නයක් තියෙනවා රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර කියයි අපි ආයෙත් එන්නේ අලුත් සංධානයකින් පරණ ඒවා එක්ස්පයර් හිටපු ජනපති මෛත්‍රී කියයි තුනෙන් දෙකක් කියලා හැමදේම ඉවසන්න බෑ ඒ අය අන්තිම මොහොතේ හරි අපිට පොල්ල තියෙනවා රාජ්‍ය අමාත්‍ය දිලුම් පවසයි වත්මන් ආණ්ඩුව හමුවේ උතුරේ වසන්තයත් උතුරේ පරිහානිය බවට පත් වෙලා සජිත් කියයි ගෑස් අනුතුරු වලට ලක් වූ වින්දිතීන්ට වන්දි ලබා දීමේ සාකච්ඡාවක් රාජ්‍ය ඇමති ලසන්තගේ ප්‍රධානත්වයෙන් දේශීය පත්වතයි මුලින්ම අවධානය ජන ජීවිතයට බාධා වන්නේ නැති අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා ඒ විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්වය සම්බන්ධයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදී මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වූ විශේෂ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේ කිසි විටකත් විදුලි කප්පාදුවකට යන්නේ නැති බවයි මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු එම් ආර් රණතුංග මහතා පැවසුවේ දහවල් කාලයේදී විදුලි කප්පාදු කරන්නේ නැති බවයි නමුත් රාත්‍රී කාලයේදී කප්පාදු කිරීමට සිදුවිය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ ඇත්තටම ගෘහස්ත විදුලි සැපයීම අත්‍යවශ්‍ය වන්නේ අඳුරේදී නවවසර උදා වෙලත් දිගින් දිගටම දිගු පෝලිම් වල ඉන්න ජනතාවට තවත් පීඩා ගෙන දෙන කරුණක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා. ඒ විදුලි කප්පාදුවක් පිළිබඳවයි. කෙරවල පිටිය විදුලි බලාගාරයේ ජන නියන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අලුත් වැඩියා කිරීම, යුගතනමි බලාගාරයේ නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබීම සහ විදුලි බලය නිෂ්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම මතයි මෙලෙස විදුලි කප්පාදුවකට යාමට තීරණය කර තිබුණේ. ඒ අනුව විදුලි කප්පාදුවකට යොමු වීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණා. ඊට සිය අනුමැතියද ලබා දීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ තීරණය කළා. මෙවන් පසුබිමක විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ශේෂ්ත්‍රයේ ප්‍රධානීන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බවයි. ගල්ලඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේදී පැන නැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බව නිලධාරීන් පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව සතු ගල්ලංගුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කලමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් වන බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කලමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යාමෙන් වැළකී හැකි බවද නිලධාරීන් මෙහිදී සඳහන් කළා. පවතින තත්ත්වය කලමනාකරණය කර ගනිමින් ජන ජීවිතය පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන ඇතැයිද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරුන් සඳහන් කළා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ උදය ගම්මන්පිල සහ මහබැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මහතා ඇතුළු පිරිසක් पवकट्टक
කෙසේ වෙතත් සමස්ත ලංකා විදුලි පොදු සේවක සංගමේ සභාපති රංජන් ජයලාල් මහතා පවසන්නේ විදුලි පාරිභෝගිකින්ට මෙවන් තත්ත්වයක් උදා වී ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පෙර සැලසුම් කිරීමේ දුර්වලතා මත බවයි. විදුලි බල මණ්ඩලයේ ආපු දුර්වල ගමනක අවසන් ප්‍රතිඵලය තමයි මේ රටේ ඩොලර් හිඟියක් තියෙනවා. ඒකත් එක්ක තෙල් සැපයීම බාධා වෙලා තිබෙනවා. විශේෂම සපුකස්කන්ධ දැන් නතර වෙලා රටේ සියලුම සේවාවන් අඩපණ වෙලා තියෙන අතරේ විදුලි බල සේවාව විතරක් යථාර්ථයට පත්වේ කියලා විශ්වාස කරන්න බෑ. විදුලි බල මණ්ඩලයේ අසාර්ථකත්වයක් නිසා මේ ආනියට රටේ ජනතාව වාක් කියන්න ඕන කම නැහැ. රටේ ජනතාවට පුළුවන් පනත අනුව විදුලි බල මණ්ඩලයේ පුච්චලේශය සැලකලා අධිකරණ ක්‍රියාමාර්ගට. මේ අතර පසුගිය දිනවල මෙන්ම පෙර දැනුම් දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීම පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. මේ අද පෙරවරුවේ හැටන් ප්‍රදේශයට විදුලිය විසන්ධි කර තිබූ ආකාරයයි. केरवल पीटिए युगधन विबलागारे कोटास अमेरिकानु समागमकट पेवरीमट गिनतिबिन तीरणीय बलरहित करन लेस इल्ला गोनुकर तिबिन पेत्सम अद श्रेष्ठाधिकरणीय हमुवे तुन्वन दिनटा विभाग किरीम आरंभ वुना ए पंच पुद्गल विनिसुरु मडुल्लक हमुवे අද දින පෙත්සම් සලකා බැලීම ආරම්භ වූ අවස්ථාවේදී මෙම පෙත්සම් වලට පක්ෂව දියුරුම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන විමල් වීරවංශ උදය ගම්මන්පිල සහ වාසුදේව නානක්කර යන අමාත්‍යවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිච්ච ඔදිත ඉගලහේව මහතා කරුණු ඉදිරිපත් කළා. මෙම අමාත්‍යවරුන් තිදෙනා විසින් ඉදිරිපත් කළ දියුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නීතිපතිවරයා ඒකුද්දා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විරෝධතාවයක් මතු කර තිබුණා. එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කරුණු පැහැදිලි කළ ජනාධිපති නීතිච්ච ඔදිත ඉගලහේව මහතා ස්වාමිනි මෙම දියුරුම් පෙත්සම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 එක වගන්තිය ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම කඩවන ආකාරයට ඉදිරිපත් කර ඇතැයි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සිය විරෝධතාවලින් සඳහන් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45(3) වගන්තියට අනුව සෑම අමාත්‍යවරයෙකුම සෙසු අමාත්‍ය මණ්ඩල සමාජිකින්ට සහ පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටිනවා. එහෙත් මෙම සිද්ධියට සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කිසිදු අමාත්‍යවරයෙකුට ජනාධිපති නීතිච්ච උදිත ඉගලහේව මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.
ස්වාමිනි නීතිපතිවරයා යනු මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කළ යුතුයි. කවර ආකාරයේ බලපෑම් පැමිණියත් නීතිපතිවරයා ස්වාධීනව සිය රාජකාරී ඉටු කළ යුතු බව බ්‍රිතාන්‍ය නඩු තීන්දුවක සඳහන් කර තිබෙනවා. युगदन दी कोटास मिलेदीगत न्यू फोर्ट्रेस एनर्जी नेमती अमेरिकानु समागम संबंधेंद बर पतल गेटलु राश्याक मतुवेती बेनबवाई जनाधिपति नीतिचवरे अपेन्वादुन्ने ස්වාමිනී මෙම සමාගම නිව්යෝ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස එහි ලේඛනවල දක්වා තිබෙනවා. ඒක අසත්‍යක්. මෙම සමාගමේ මූල්‍ය තත්ත්වය ගැන පිරික්සීමේදී එහි මූල්‍ය ශක්තිය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවෙනවා. එවැනි සමාගමකට මෙම ගිවිසුම් ප්‍රකාරෝ පැවරී තිබෙන වගකීම ඉටු කළ හැකිදයි මතුවන්නේ බරපතල සැකයක්. එවැනි සමාගමකට දේශීය සම්පත්වල අනාගතයේ පවරා දීම අනතුරුදායකයි. එමෙන්ම අදාළ සමාගම විසින් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවල අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි. ඒවායේ පාරදෘශ්‍ය භාවයේ සම්බන්ධයෙන්ද ගැටලු රැසක් මතුව තිබෙනවා. ජනාධිපති නීතිච උදිත ඉගලහේවා මහතා තවදුරටත් කරුණු දක්වමින් මෙව කොටස් පැවරීමට පෙර විධිමත් තක්සේරුවක් සිදු කර නොමැති බවට චෝදනා කළා. එමෙන්ම නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමක් සිදු කර නොමැති බවද ඔහු සඳහන් කළා. මෙහිදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ජනාධිපති නීතිචවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔබ කියන්නේ මේ කොටස් පැවරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති බවද? ඊට පිළිතුරු දුන් ජනාධිපති නීතිචවරයා ස්වාමිනී එවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැහැ. එය සම්මත වුණෙත් නැහැ. ඒ නිසා මෙම ගිවිසුම අත්සන් කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට අවසර ලැබුණේ කෙසේදයි බරපතල ගැටලුවක් මතුවනවා. මෙම අවස්ථාවේ නැගී සිටි නීතිපති සංජය රාජරත්න මහතා ස්වාමිනි මෙහි අපිට සැඟවීමට කිසිවක් නැහැ. පාරදෘශ්‍ය භාවයකින් තමා සියලු කටයුතු සිදු වී තිබෙන්නේ. ඒ ගැන වග උත්තරකාර අමාත්‍යවරු නොදන්නවා නම් ඊට අපිට කරන්න දෙයක් නැහැ. ජනුවින් සඳහන් කළා. ජනාධිපති නීතිච උදිත ඉගලහේවා මහතා තවදුරටත් කරුණ දක්වමින් මෙම ගිවිසුමට එළඹීමට පෙර ශක්්‍යතා අධ්‍යයනය පරිසර ඇගීම් ආදිය සිදු කර නොමැති බවටත් චෝදනා කර සිටියා. එන අනතුරු අදාළ පෙත්සම්වල වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් කරුණ දැක්වූ ජනාධිපති නීතිච රොමේෂ් ද සිල්වා මහතා මෙම ගිවිසුම නීත්‍යානුකූල අයිරින් සිදු කර ඇති බව සඳහන් කළා. මෙම ගිවිසුමට එළඹීමට අනුමැතිය ලබා දෙන අමාත්‍ය මණ්ඩල තීරණ දෙකක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති නීතිච රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම් කරුවන් කරුණු හරිහැටි වටහා ගැනීමකින් තොරව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළා. පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අනිද්දා තෙක් කල් දැමුණා. යුගදනවි විදුලි බලාගාරයේ 140ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නිව් ෆෝට්‍රස් සිනර්ජි සමාගමට ලබා දීම ම නෙවෙයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද දැන් මේ නිව් ෆෝට්‍රස් ඉදිරියේදී විදුලි බලාගාරවලට ගෑස් සපයන්නේ සැපියුම් කරු NFE ශ්‍රී ලංකා පවර් ලිමිටඩ්. ඒ සමාගම 100%ක් නිව් ෆෝට්‍රස් වලට අයිති. ඊළඟට ගෑස් මිලදී ගන්න යුගදනවි සෝබාදනවි සමාගම් වල 140ක් 149ක් සමග කලමනාකරණය නිව් ෆෝට්‍රස් එකට අයිති. අනිත් එක පැත්තකින් ගෑස් සපයන්නේත් නිව් ෆෝට්‍රස්, ගෑස් මිලදී ගන්න එන්නේත් නිව් ෆෝට්‍රස්. හැබැයි මිලදී ගන්න සමාගමේ නිව් ෆෝට්‍රස් වල තියෙන 140යි විකුණන සමාගමේ 100යි. එහෙනම් කාට වාසි වෙන්නද මිල ගණන් තීරණය වෙන්නේ? අනිවාර්යයෙන්ම සැපියුම් කරුවාට වාසි වෙන්න මිල ගණන් තීරණය වෙන්නේ. මේ ප්‍රෝඩාව කරගැනීමට පහසු වීම සඳහා තමයි ඩොලර් මිලියන 250ක් ගෙවලා යුගදනවි සමාගමේ 140ක කොටස් සමග 100ක පාලන අයිතියක් ලබා ගන්න. මේ ගනුදෙනුව සැකසිතයි ලංකාවට පාඩුයි කියන එක නම් කිසිම සැකයක් නැහැ. අමාත්‍ය මණ්ඩලයේ තීරණයයි කියන එක අභියෝග ලක් කරන තීරණය කළේ අමාත්‍ය ධූර අහිමි වීමේ අවදානම ගනිමින්. ඒ නිසා ඒක අපිට අලුත් තත්ත්වයක් නෙවෙයි. අපිට කිසිම පාලනය අපේ බලශක්තිය පිළිබඳ වගකීම අවසාන වශයෙන් විදේශිකයෙකු අතේ තිබුණොත් අපි සුනේසුන් එම සාමූහිකත්වයේ වගකීම තියෙන්නේ කෙබඳු තත්ත්වයක් යටතේද එවැනි වගකීමක් නැත්තේ කෙබඳු තත්ත්වයක් යටතේද කියන එක ගැන තමයි කරුණ දැක්වේ අද මුළු කාලයම වගේ ඉගලේව අපේ නීතිය මත. අපි දන්නවා මේ ශේෂ්ඨාධිකරණයටම ත්‍රිකුණාමල තෙල් ටැංකි විකිණීමට අදාළවත් පෙස්සමක් දාලා තිනවා. ඒ කැබිනට් මණ්ඩලයේ ඇතුලේ තමයි මේ තෙල් ටැංකි විකිණීමට අදාළ කිවිසුමත් අත්සන් කරන්න සහ අනුමැතිය දෙන්නේ. ඉතින් අපි සතුටුයි ඒ කැබිනට් මණ්ඩලයේ සමාජිකය 3 දෙනා අත් වශයෙන්ම මේ එකම සම්පත අතන තියෙන විදුලි සම්පත මේක තියෙන තෙල් සම්පත විදුලි සම්පත විකිණීමට එරෙහිව ගරු අධිකරණයට
තියෙනවා තෙල් සම්පත විකිණීමට අදාළ අත උස්සලා තියෙනවා විදුලිය සම්පතට අදාළව ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අත් වශයෙන්ම හොඳ තීන්දුවක් ලබා දෙයි කියන විශ්වාසය අපේ සතුව තියෙනවා විදුලි බල අවශ්‍යතාවය කියන එක රටට කොයිතරම්ද කියන එක දැනෙන මොහොතක් මේ මොහොත කියලා කියන තව නොබෝ දිනක මුළු රටම අඳුරේ ගිලී යමින් යන මොහොතක් ගරු අධිකරණය කෙරේ පූර්ණ විශ්වාසයක් අපේ තිබෙනවා ඒ විශ්වාසය තබා ගැනීමෙන් ඉදිරි දින කීපය තුළදී මේ රටේ ජාතික ආරක්ෂා සම්බන්ධයෙන් අපේ සාධාරණ අපේ ඉෂ්ට වේ කියන විශ්වාසය පෙරදරි කරගෙන එළඹෙන 13 වෙනි දා ත්‍රිකුණාමල නගරයේ දැවැන්ත විරෝධතා ව්‍යාපාරිකුත් නගර ශාලාවේදී දැනුවත් කිරීම ත්‍රිකුණාමලයේ ජනතාව මේ ජාතික සම්පත් කියලා දැනුවත් කිරීම සම්බන්ධව අපි පවත්වන කටයුතු කරන ගෑස් ආශ්‍රිත පිපිරීම සම්බන්ධයෙන් වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද පැවැතුණා. ඒ විෂය භාර රාජ්‍ය මාත්‍ය ලසන්තලගේ වන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් විඳිතින්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය මාත්‍යවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ. මෙහිදී समस्त ලංකා පාරිභෝගික එකමුතුවේ ලේකම්වරයා රාජ්‍ය මාත්‍යවරයාට සංදේශයක් බාර දෙමින් ඉල්ලා සිටියේ විඳිතින්ට රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් ලබා දෙන ලෙසයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් වලින් හානියට පත් වූවන්ට වන්දි ලබා දෙන බවට රජය ජනතාවට පොරොන්දු වුණා. පොරොන්දු වන්දි මුදල් ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව සියත ප්‍රවෘත්ති අප ඊයේත් ප්‍රශ්න කළා. ඇත්තටම මෙම යෝජිත වන්දි මුදල් විඳිතින්ට ලැබෙයිද? මෙම මුදල් ලබා දෙන්නේ කවදාද? ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් වලින් හානි සිදු වූ පුද්ගලින්ට වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට ලිට්‍රෝ සහ ලාබ් සමාගම් නියෝජිතින් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රමිතිකාරංශ නිලධාරීන් රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකම නිලධාරීන් පැමිණ සිටියා. එමෙන්ම ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් හේතුවෙන් විපතටපත් විඳිතින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් කිහිප දෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. එතුමා පැවසුවේ කඩිනමින් විඳිතින්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවයි. අපි නැවත මෙවැනි තත්ත්වයන් රටට ඇතිනවීම සඳහා අවශ්‍ය කරන අලුත් නීති රීති ගෙනීම මේ සඳහා අවශ්‍ය කරන රසායනාගාර වැනි දේවල් ස්ථාපිත කිරීම යනාදී වශයෙන් මේ සිද්ධිය සිදුවීමට බලපෑ කරුණු සියල්ලක්ම කෙරෙහි අවධානය යොමු කරලා නැවත මෙවැනි තත්ත්වයන් රටතොල නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගෙන තිබෙනවා මේ වන විට මේ සිද්ධීන් නිසා මුලින්ම ජීවිත අහිමුණු ඒ සිද්ධීන් වලට තුවාල වුණු අයටත් අනිවාර්යෙන්ම ඒ සෞඛ්‍ය වශයෙන් ආධාර සහාය වන්දි මුදල් ලබා දීම පිළිබඳව අපි රජයේ අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒක කළ යුතු දෙයක්. අනිවාර්යෙන්ම ලබා දිය යුතු දෙයක්. විශේෂම රක්ෂණ සංස්ථාව යටතේ තිබෙන එක් සමාගමක්. ඒ නිසා රක්ෂණ සංස්ථාව සමග දැනටමත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. ලිත්‍රෝ සමාගමේ දැනට රක්ෂණ ආවරණයක ලබා දීලා තිබෙනවා. දැනට සිද්ධ වෙන සිද්ධීන් පිළිබඳව. නමුත් ඉතිහාසයේ සිදු වුණු සිද්ධීන් පිළිබඳව එවැනි රක්ෂණ ආවරණ ලබා දීම සිද්ධ කරලා තිබුණා. සන්දේශ බාර දුන්නා ඒ ජීවිත හානි සහ දේපල හානි සිදු වූ පුද්ගලින්ට රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අපි පළවෙනි ඉල්ලීම විදිහට අද දින එතුමාට සංදේශයක් බාර දුන්නා ඒ සංදේශයේ අන්තර්ගතය තමයි මේ වෛද්‍ය ආධාර විදිහට විඳිතයන්ට රුපියල් ලක්ෂ 5ක ආධාරයක් ඉල්ලීම ඒක හැබැයි වන්දියක් නොවන බවන් දැනගන්න ඕන මොකද අධිකරණ කටයුත්තක් සඳහා සාධාරණ ඉටු නොවුනොත් ඒ අධිකරණ කටයුත්තක් සඳහා අපි යොමු වෙනවා එතුමා ඉදිරියේ අපි මම ප්‍රකාශ කරන්න සූදානම් මේ රටේ මේ රාජ්‍ය අමාත්‍යවරයා හැබැයි නොවන විට කිසිම පුජ්‍යලෙක් ආවේ නැහැ තෙසල් ජයසිංහ මහත්මයා මගේ අදාළ පාර්ශ්වයන් වන්දි ලබා දී පමණක් බේරීමට උත්සාහ කළත් මෙම ගෑස් අනතුරු වලට සම්බන්ධ ආයතන සහ සියලු නිලධාරීන්ට නීතියද ක්‍රියාත්මක කළ යුතුමයි කියලා අප අවධාරණය කරනවා. මේ අතර ලිට්‍රෝ සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ දෛනික අවශ්‍යතාවයට සරිලන පරිදි ගෑස් පිරවුම් සහ බෙදා හැරීම් යථා තත්ත්වයට පත්කොට ඇති බවයි. එසේම පාරිභෝගිකින් සතුව ඇති අමතර ගෑස් සිලින්ඩර සඳහා ගෑස් ලබා ගැනීමට පාරිභෝගිකයින් යොමුව තිබෙනවා. මේ හේතුවෙන් වෙළඳපළේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමාගම පවසනවා. එමෙන්ම ව්‍යාජ ලෙස වැඩි මිලට ගෑස් අලෙවි කරන්නන් පිළිබඳව දැනුම් දීමට ලිට්‍රෝ සමාගම කෙටි දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. 13.11 අංකයට ඇමතීමෙන් ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි.
අදත් ජනතාව ගෑස් ගන්න පෝලිම් වල රැඳී සිටියා. රස්සාවට යන්න නෑ. ගෑස් පෝලිමෙන් තමයි සාදහටම. විගටම මේ පරිප්පු හම්බෙනවා. අත ඇත නැති පරිප්පු දෙන්නේ. පන්න බොන්න නැතුව හරි අද array යන්නේ එක්ක එක්කන ගුටි කාලා තමයි නවතින්නේ අද. දෙක එකක් අරගන්න. මේ මුකුත් ඉඳ නෙමෙයි. පොලිසියනේ හමුදාවනේ කවුරු කිව්වද දැනන්නේ අපේ රටේ අපිට කතා කරන්න පුළුවන් වෙන හිරේ යන්න තමයි ඉරගල් දින අපිට යන්න තමයි. ඉන්නවා මාත්‍ය අවස හතර පහ වෙනවා මාත්‍ය සමාරට එනවා සම්බන්ධ නැහැ කියලා යවනවා. වැඩට එන්නේ කියලා කියන්නේ කොහමද යන්නේ අපි උයා ගන්න විදියකුත් නැහැ කැම ගෙනියන්න නැතෝනේ අපිට. එනවා කියලා කියන්නේ කීය විතර වෙයිද දන්නේ නැහැ. කීය වුණා තරන් යන්න තමයි කියන්නේ. කණ්ඩක් නැ බොණ්ඩක් නැ. හරි දුකක් විඳින්න. කතා කරලා වැඩක්ම නැහැ ඉගෙන කතා කරන කාලෙත් අපරාදේ. කියලා වැඩක්. කියලා වැඩක් නැහැ දැන්. බොහොම සතුටුයි. සැපයි දැන්. අපිට සැපයි. හරිම සැපයි. මේ විදේශිකයෝත් ඇවිල්ලා පෝලිං වල ඉන්නේ මේ. මේ මිනිස්සුන්ටත් පොළවේ ඉන්න වෙලා තියෙන්නේ. ගෑස් එක. මිනිස්සුන්ට දැන් ඉස්සරහට කොරෝනා නෙවෙයි ජීවිතේ පාවන තැනට ඇවිල්ලා තියෙන්නේ. මුළු පවුලම පොළිමේ. මුන් අපේ බදු වලින් ජීවත් වෙන්නේ. හංගන්නවා. අපි තව හොඳයි. මුන් හංගන්නවා. ඇත්තම කියනවා. අපේ බදු වලින් ජීවත් වෙලා අපිටම කෙලින්. බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩගසා තිබේදී නාඳුනන මල් සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. මේ අතර කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ අසල ඇලමාර්ගයක තිබේදී තවත් පිරිමි මල් සිරුරක් අද පසරුවේ හමු වී ඇති බවයි වාර්තා වන්නේ. බම්බලපිටිය සහ වැල්ලවත්ත මුහුදු වෙරළට ගොඩගසා තිබියදී නාඳුනන මල් සිරුරු දෙකක් අද සොයාගෙන තිබෙනවා. මෙම සිරුරු පිරිමි පුද්ගලින්ගේ බවට හඳුනාගෙන ඇති අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නැති බවයි පොලිසිය සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බම්බලපිටිය සහ වැල්ලවත්ත පොලිසිය මගින් සිදු කිරීමට නියමිතයි. මේ අතර කොළොන්නාව තෙල්ගබඩා සංකීර්ණයේ අසල ඇලමාර්ගයක තිබියදී පිරිමි මල සිරුරක් හමුව තිබෙනවා. මියගිය පුද්ගලයා කොළොන්නාව මීතුට මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ. වසර එකහමාරකට පසු දිවයිනේ සියලු පාසල් අද සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. ඒ සෞඛ්‍ය නිර්දේශවලට අනුවයි. මේ අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන බලධාරීන් දැඩි වගකීමකින් ක්‍රියා කළ යුතු බවයි ලංකා ගුරුසන්ගේ මේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ. රට පුරා සියලු පාසල් අධ්‍යන කටයුතු වෙනුවෙන් අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෙතෙක් සිසුන් පාසලට ගෙන්නුවේ කාණ්ඩ වශයෙන්. නමුත් වසර එකහමාරකට පමණ පසු අද සිට සිසුන් එකවර පාසලට ගෙන්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා. පාසල් ආරම්භයත් සමග සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. පාසල් ආරම්භයත් සමග නිසි සෞඛ්‍ය ක්‍රමවේද තවදුරටත් අනුගමනය කරන නිසයි සෞඛ්‍යංශ නිරන්තරයෙන් අවධාරණය කරන්නේ. කොළඹ මහනගර සභාව සීමාව තුළ පාසල් එන්නත් කරන වැඩසටහන අපි ඇත්තටම ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 12 වෙනිදා. තර්ස්ටන් විද්‍යාලයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාසේ 7 වෙනිදා උසස් පෙළ විභාගේ පටන් ගන්නවා. එතකොට උසස් පෙළ විභාගේ පටන් ගන්නකොට මේ පාසල් වලට ගිහිල්ලා අපිට මේ එන්නත් ලබා දීමේ හැකියාවක් නැතුව යනවා. එතකොට අපි පුළුවන් තරම් ඉක්මනට ජනවාරි මාසේ 12 වෙනිදා ඉඳලා පෙබරවාරි මාසේ 5 වෙනිදා දක්වා අපි මේ වැඩසටහන පළවෙනි අදියරේ හැටියට ක්‍රියාත්මක වෙනවා කොළඹ ප්‍රධාන පාසල් තුල. මේ අතර පාසල් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මෙලෙස අදහස් පළ කළා. අපි දන්න සමහර තැන්වල කොවිඩ් ආසාවිත වාර්තා වීමුත් තියෙනවා දරුවන්ගේ පැත්තෙන්. එතකොට දැන් මේවට ගන්න විසඳුම මොකද්ද? මොකද්ද වැඩපිළිවෙල? දැන් පැහැදිලිව තියෙන දේ තමයි වැඩපිළිවෙලක් නැතිකම. ඒක නිසා අපි මේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශ තියෙන නිසා අපිට මොකුත් කියන්න විදියක් නැහැ. නමුත් පාසල් තුල ඒ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් මීට වඩා අවධානයක් අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපන බලධාරීන් රජය යොමු කළ යුතුයි කියලා කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඩෙල්ටා සහ ඔමික්‍රෝන් එකට එක් වී නිර්මාණය වූ ඩෙල්ටා ක්‍රෝන් නැමැති නව ප්‍රභේදයක් සයිප්‍රසයෙන් හඳුනාගෙන තිබෙනවා. මෙම නව වෛරස් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්පූර්ණයෙන් වළක්වන්න බැරි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. ඩෙල්ටා වෛරස් ප්‍රභේදය හා ඔමික්‍රෝන් ප්‍රභේදය එකවර ආසාදනය වූ රෝගීන් 25 දෙනෙකු පිළිබඳව සයිප්‍රසයෙන් වාර්තා වී තිබෙනවා. අදාළ දෙමුම් ප්‍රභේදය ඩෙල්ටා ක්‍රෝන් ලෙසයි සෞඛ්‍ය විශේෂඥයින් නම් කර ඇත්තේ.
මෙම නව ප්‍රභේදයේ වඩාත් වේගයෙන් පැතිරෙන්නේද ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදවලට වඩා යම් කාලයක් පවතී තියන්න පිළිබඳව අධ්‍යන කටයුතු සිදු කරන බවයි සයිප්‍රස් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලියොන් ඩියෝස් මහතා පවසන්නේ මෙම වෛරස් ප්‍රභේදය උවද මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම වැළැක්විය නොහැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ අපි කියන්නේ ඒක සම්පූර්ණයෙන් වළක්වන්න අපිට බෑ මොකද අපි දන්නවා මීට කලින් මේ මුළු රෝගේම වළක්වලා අපි මාස ගණනාවක් විශාල ධෛර්යයකින් යුතුව ඉදිරි වැඩපිළිවෙලක් කරගෙන ගිහිල්ලත් අසාර්ථක වුණා ඒ කියන්නේ කොයි මොහොතේ හෝ නැවතත් මේක ඇතුළෙන් පැතිරිලා ගියා අපිට කරන්න පුළුවන් දේ තමා පළමුවෙන්ම තමා මේ පිළිබඳව අවධානයෙන් ඉඳලා ලංකාවට ඇතුළු වෙන බව දැක බලා ගන්න කියන්නේ ඒක හඳුනා ගන්න පුළුවන් හැකි ඉක්මනින් හැබැයි ඊට වඩා වැදගත් වෙන්නේ සෞඛ්‍ය පුරුදු වලට අනුගමනය කරමින් එන්නත ලබා ගැනීමෙන් කටයුතු කරොත් ප්‍රමාද වෙලා හෝ මේක ආවත් වැඩි වෙන්න තියෙන ප්‍රමාණය අඩු කරගෙන අපිට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් රට තුල පවතින තත්ත්වයේ හමුවේ ඔමික්‍රෝන් ආසාදයෙන් එක්වරම වැඩි විය හැකි බවට සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව අනිවාර්යෙන්ම ලබා ගන්නා ලෙසයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය අපි සොයා නිවෙස් වලට පැමිණෙනවා වගේ එතරම් දුරට එහි පැතිරීමක් දකින්නවා සමාජය තුල මේ ප්‍රභේදයේ සංසරණය වෙනවා යම් අඩු මට්ටමකින් වුණත් එක්වරම මේ ප්‍රභේදයේ වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් කියලා මම හිතනවා ප්‍රභේදයේ වැඩිවීමක් රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වුණොත් ජාතික රෝහල ඇතුළු අනිත් සියලුම රෝහල් තවමත් වෙනම කොවිඩ් වාට්ටු පවත්වාගෙන යනවා තවමත් වෙනම දෙඩි සත්කාර ඒකක පවත්වාගෙන යනවා හදිසි අවස්ථාවක් ඇති වුණොත් එහෙම ඉතා කෙටි කාලයකින් ඒට මුහුණ දීමට හැකියාව තියෙනවා ඔමික්‍රෝන් ප්‍රභේදයේ තර්ජනයට මුහුණ දීමට ඇති උදම ක්‍රමයේ තමයි එන්නත් කරන්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කිත්සිරි කහටපිටිය මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වීමිය ගොස් තිබෙනවා ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය යන විට ඔහු 60 වන විහේ පසු වුණා මේ අතර ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක පමණ හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා තව මාසයක් දෙකක් යනකොට ඒක 90ක් 96ක් 100ක් බවට පරිවර්තනය වීමේ හැකියාවක් තියෙනවා මේ ඖෂධ අතර පිළිකා වලට අදාළ ඖෂධ ළමා රෝග වලට අදාළ ඖෂධ හදවත් රෝග සඳහා අවශ්‍ය ඖෂධ වකුගඩුව ආශ්‍රිත ඖෂධ වගේම රසායනාගාර පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රතික්‍රියක මේ වගේ විශාල ප්‍රමාණයක් හිඟතාවයක් තියෙනවා ඒ කියන්නේ අවුරුද්දටම අදාළ ඖෂධවල හිඟයක් තියෙනවා නමුත් අපි දැක්කා එක තැනක සෞඛ්‍ය ඇමතිවරයා කියනවා මේ සඳහා ණයවර ලිපි නිකුත් වීම අර මුදල් අමාත්‍යාංශයේ කල්පිරීමේ තත්වයක් තියෙනවා ඒ කල්පිරුණට පස්සේ අපි මේකට ණයවර ලිපි නිකුත් කරනවා කියලා මුදල් අමාත්‍යාංශය කිව්වයි කියලා මීට පිළිතුරු ලබා දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙලෙස අදහස් පළ කළා අනෙක් සියලු දේවල් වලට මේ ණයවර ලිපි බලපානකොට මේකටත් පානම ඇතයි කියන තර්කානුකූලව සිටවිල්ල තියෙනවා. නමුත් මං හිතන්නේ ඒක හැම විටම ඒ ආකාරයට වෙන්නේ නැහැ. අත්‍යවශ්‍යම දේවල් සඳහා ප්‍රමුඛත්වයේ දීමේ ක්‍රියාවලිය හරහා එවැනි තත්වයක් මගහැරගන්න මං හිතනවා පුළුවන්. ඒකයි අපිට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ. එවැනි ප්‍රශ්නයක් මතු කිරීම සාධාරණයි. අපිට බය නැතුව කියන්න පුළුවන්. එවැනි තත්වයක් මතු නොවි ඒක ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා. මුතුන් මිත්තන්ගේ සිට කෘෂිකාර්මික රටක් ශ්‍රී ලංකාව. විවිධ දේශීය බීජ වර්ග දහස් ගණනක් තිබුණු රටක් බී වර්ග පමණක් අතීතයේ විශාල සංඛ්‍යාවක් තිබුණු බව සත්‍යයක්. නමුත් අවාසනාවකට අප බීජ සංරක්ෂණය කළේ නැහැ. ඒ නිසා අද බොහෝ බීජ වර්ග ගෙන්වන්නේ මැලේසියාවෙන්. මැලේසියාව බීජ වර්ග දුන්නේ නැතිනම් ගස් ලැබු ගෙඩියක්වත් කන්න නැති තරමට අපට අසරණ වෙන්න සිදු වෙවි. ඒ පිළිබඳව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්කමගේ මහතාගේද අවධානය යොමුව තිබෙනවා. අපේ රටට අවශ්‍ය බීජ අවශ්‍යතාවය හා බීජ නිෂ්පාදනය පිළිබඳ හරි තොරතුරු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව නැති බවට මේ වන විට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කුණ්ඩසාලේ බීජ නිෂ්පාදන ගොවිපලේ සිදු කළ සංචාරයකදී මේ පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ. වහාම මේ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ප්‍රතික්ෂේප වූ චීන පොහොර නැවගෙන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා. මේ තිස්සල වන්දි කියපු පොහොර නැවමද එන්නේ? නෑ ඒ වන්දි කියපෙම ගන්න ඕන නැති එකම ගන්න. අපි ඉල්ලීම කරේ මේක අපිට ගැළපෙන්නේ නෑ. ඒක අරගෙන යන්න ගිහිල්ලා ආයෙ හදලා අරන් එන්න. සදාහන් කරලා තියෙනවා ඒ ටෙන්ඩර් පතේ අපිට අවශ්‍ය විදිහට නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳ. ඒ ආකාරයෙන් නිෂ්පාදනය කරලා තිබුණොත් ගෙනාවම පස්සේ අපි පරීක්ෂාවට ලක් කරලා ඒ තත්ත්වයට තියනවා නම් අපි ලබා අපි බාර ගන්න. උන්ට ලබා දෙන්න නොහැකි වුණොත් සුදුසු පොහොර අපි මොකද කරන්නේ? ඇත්තම කතාව අපි මෙහෙන් අපි යවපු නැව දිනවනේ. ඒක හොඳටම සුදුසුයි කියන සිංගප්පූරුවේදී ඔප්පුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා මේක ඇතුලේ. අපි නොදකින ඔබතුමාලත් ඒක දැන දැනම හොයන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. සිංගප්පූරුවේ මේ සම්බන්ධ වෙන්නත් මෙහෙත් නෙවෙන්නත් ඒතර මේ දෙකේ මෙහෙද ප්‍රශ්නේ. හොයන්න හොයන්න කොච්චර හොයන්නේ කියලා ඔබතුමාලා හොයන්නේ. ඒක කාගෙද ඒකට වැරද්ද වෙලා තියෙන්නේ? වැරද්ද වෙලා තියෙන්නේ පැත්තක වැරද්දක් වෙලා තියෙනවා. මොකද මෙහෙ ඒක හඳුනා ගන්න නැති වෙන්නත් සිංගප්පූරුවේදී ඒක නිවැරදි පොහොරක් නිසා තමයි ගැටලු ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ගැන පරීක්ෂණයක් කරනවා දැන් මේ. महावेली एचकलापे गोवीन मेवर महाकाने विवागावट वश पोहर इल्ला काटियाव याय हाय गोविजन सेवा कार्यालय वेटलुआ दिन देखा पोहर देन्नाम कियवु पोरंदु अत्तेक गोवीन विसर गिया दिन देखा पोहर दुने नेत्ता मारांतिक उपवासयक अरबनवा कियला गोवीन पावसनवा गोवितंट सिदुकल हानिय गेन अधिकरणयट यन्नत गोवीन सूदानम वनवा අද දවසේ අපි ගොවියොත් එක්ක ආවා ගොවි ජනසේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරතුමා හම්බෙන්න. එතුමාලාගේ පැත්තෙන් දෙන්න ඕන පොහොර ටික මේ බිලකට විතරක් සීමා වෙලා තියෙන. එන බදාදා ගොවි සංවිධාන 14 ම ගොවි සමාජිකෝ මේ ගොවි ජනසේවකට ඇවිල්ලා මෙතන වාඩි වෙන අපේ පොහොර ටික දෙන්න කියලා. මොකද අපි ගෙදර ගියාට කියලා තේරුමක් නැහැ. කුඹුර මේ විදිහ සම්පූර්ණ විනාශ වෙලා තියෙන. එතන විනාශ වෙච්ච කුඹුරත් එක්ක අපිට වෙන්නේ මැරෙන්න. එහෙනම් මෙතන ඇවිල්ලා අපි මැරනවද? පුරේ මැරනවද කියන එක තීන්දුව ගන්න අපි බදාදා එනවා. එහෙනම් බදාදා වේදී අපේ පොහොර ටික නොලබුණොත් අනිවාර්යෙන් ගොවියොත් එක්ක ඇවිල්ලා ගොවි ජනසේවකේ මධ්‍යස්ථානයේ අට්ටාල ගහලා මෙතන වාඩි වෙලා අපේ පොහොර ටික ගන්නවා. ඉඳ වෙනකොට ගොවි ජනසේව මැදස්ථානේ තියෙන දියර පොර විතරයි අපිට නැනෝර යූරියා හම්බුනේ නැහැ. සාල අන්ත අසරණ තැනකට මේ ගොවිතැන පත් වෙලා තිබෙනවා. කෘෂිකර්ම ඇමතිවරයා විදියට මේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පොඩක් යායක් දිගේ පයින් ගිහිල්ලා බලන්න. එහෙම නැත්නම් වාහනේ යනකොට කළු වීදුරුව පාත් කරලා බලාගෙන යන කොළපාටද ගොයන් තියෙන කහපාටද කියලා. බිමේ තියෙන කෘෂිකර්මයේ සම්පූර්ණ විනාශ වෙලා ගිහිල්ලා. මේක තමුන්නාංශයට තේරෙන්නේ නැද්ද? තමුන්නාංශ මේ කොහෙද මේ අපිව ගෙනියන්නේ? රාජ්‍ය නිලධාරින් ඉන්නේ මේ රටේ මේ සුවහසක් ජනතාවගේ සුවපහසුකම් ටික නිර්මාණය කරන්න. හදලා දෙන්න. ඒක කෙරෙන්නේ නැහැ මේ ආයතන ඇතුලේ. මේ ගත්ත අත්නෝමතික තීන්දුවට විරුද්ධව අපි අධිකරණයට යන සියලු කටයුතු සුදුසුකම් කරලා තියෙන. ලංකාවේ ඉන්න සියලුම ගොවි සංවිධාන සභාපතිවරු එක්තු වෙලා මේ වෙනකොට අපේ කඩිනම් වැඩ පිළිවෙලක් කරලා අපි සූදානම් කරලා තියෙනවා. අපි අධිකරණේ තමුන්නාංශය හම්බ වෙනවා. හට්ටි මුට්ටි ටික බැඳගෙන ඇවිල්ලා අපි නතර වෙනවා වැඩි දවස් නැතුව පාරක් ගානේ. බදාද වෙනකොටවත් අඩු ගානේ. පොහොර ප්‍රශ්න විසඳලා දෙන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. චීනේ කුණු නැවට සල්ලි ගෙවන්න පුළුවන්. ඇයි මේ ගොවියන්ගේ පොහොර ටික දෙන්න බැරි? ගොවි අරගල ව්‍යාපාරයේ සංවිධානයේ කළ ගොවි ජාතික සමුළුව අද පොළොන්නරුව පුලිතිසි බුද්ධ මණ්ඩපයේදී පැවැත්ුණා. කුසිකර්මාන්තයේ මලගම දැන් තියෙන්නේ කුසිකර්මාන්තයේ සම්බන්ධව අපි මියදෙනවද එකට නැකිට මේකට පාදෙන්නවද කියන ප්‍රශ්නේ තියෙන ඔබත් අපි මේ තෝරතරම කුඩා කරලා සමත්ත කුසිකර්මාන්තයේ බේරා ගැනීම සඳහා හදලා මේ මහා සමුවේදී ඔබ ඉදිරියේ සබඳ කරනවා මේක ජයග්‍රහණය කළවර තෙක් අපි ඔබ වත්තකින් නෑ වගේම ඒ වෙනුවෙන් ඕනෑම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අදමන විට දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමකට ලක්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ එම විශ්වවිද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ අධ්‍යයන කටයුතු සමාරම්භ කිරීම සහ ඊට සමගාමීව විශ්වවිද්‍යාලයේ නව පිවිසුම් සංකීර්ණය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඇති කිරීම වැදගත් සම්දිස්ථානයක් බව ප්‍රකාශ කරන්න ඕන. ආරක්ෂක විශ්වවිද්‍යාලය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමට ලක් වෙලා තිබෙන බව COVID-19 වසංගතයට පෙර වාර්ෂිකව ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වුණා. එමගින් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන සිය ගණනක් විදේශ විනිමය රටින් පිටතට ගලා ගියා. ගලා යනවා. මේ ජාතික වශයෙන් ඉතා බරපතල මුල්‍ය අර්බුදයකට මඟ පාදනවා කියන එක මා අමුතුවෙන් කිව යුතු නැහැ.
උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වීමට අපේක්ෂා කළ විශාල සිසුන් සංඛ්‍යාවක් රට තුලම රඳවා ගනිමින් ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඩොලර් මිලියන ගණනක විදේශ විනිමය රටට ඉතිරි කර දීමට සමත් වූ බව අපගේ විශ්වාසයයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය දූරදර්ශීව කටයුතු කරමින් කාලෝචිත හා ප්‍රායෝගික විසඳුම් සොයමින් රජයට දක්වන සහයෝගය අග්‍රාමාත්‍යවරයා ලෙස මම විශේෂයෙන්ම ඇගීමට ලක් කරන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත්ම සංධානයකින් එළඹෙන මැතිවරණයට තරඟ කරන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වත්මන් සංධානය කල්ලිකුත් වූවක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ආපකාලා පැනලගිය අය ගැන කුමන කතාදැයි මේ අතර රාජ්‍ය මාධ්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රශ්න කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානය ඩාලිපාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කෙරුණා. ඒ එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සජිත් ප්‍රේමදාස පස්සේ යන්නෙත් නැහැ. ඒ වගේම පොහොට්ටුවට යන්නෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තමයි අපි අනිවාර්යෙන්ම ඉන්නේ. දැන් හැබැයි අද අවාසනාවකට ජනතා විමුක්ති පෙරමුණුත් බැනුම් අහනවා. ඒ වගේම පොන්සේක මහත්තයාගෙනුත් බැනුම් අහනවා. අද පොහොට්ටුවෙනුත් බැනුම් අහනවා. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සේර්ගේම බැනුම් අහන මට්ටමකට අද අපි පත් කරගෙන තිබෙනවා. අපි කාගෙන්වත් බැනුම් අහන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ රටේ ජනතාවට සුබවාදී විදියට කටයුතු කරන රජයක් ලබා දීමේ පරමාර්ථයෙන් තමයි අපි හිටියේ. අපි එළියට බැස්සත් බහින්නේ ජනතාව වෙනුවෙන්. ඇතුලේ හිටියත් අපි කරන්නේ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීම තමයි. ලබන සතියේ කැබිනට් සංශෝධනයක් එනවා. අද දන්නේ නැහැ. ඉතින් අපි දන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්නේ දන්නේ. බිල්ඩින් එකේ විතරක් නෙමෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානය තියෙනවා. රටේම පක්ෂ ගණනාවක් දැන් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. මේ රටේ ඊළඟ ආණ්ඩුවක් පිහිටවන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියලා මට බය නැතුව කියන්න. ඒ කියන්නේ කුඩා පක්ෂ ටික එක්කව කරගෙන යන්නේ ඒක. අනිවාර්යයෙන්ම ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂ වෙන්න පුළුවන් ඔක්කොම එකතු කරගෙන මේ හිටපු ජනාධිපති වියත්මක දැන් වියත්මක මිනිසුන්ට එපා වෙලා තියෙනවා. අපි අපේ ඉන්න වෙනම බුද්ධිමත් කණ්ඩායමක් ඉන්නවා. දැන් වියත්මක ගැන කතා කරනකොට මිනිස්සු කැමති නැහැ. උත්සවයෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා. දැන් මේ පළාත්පාලන මැතිවරණය අද දිනේ ගැසට් එකක් ගහන්න නම් වසරකින් කල් දාන්න. අද දිනේ මැතිවරණය කල් දානවට අපි විරුද්ධයි. අපිට ඕන මැතිවරණ. එහෙම ඡන්දය කල් දැම්මොත් ඔබතුමාලා එහෙම සටන් කරනවා. අපි ඉන්නේ කොහොමද සටන්බිමේ තමයි ඉන්නේ දැන්. හැබැයි ඒ කාලේ ඉඳන්ම ඡන්ද කල් දැම්ම නේද? ඒ කාලේ ඡන්ද කල් දැමීමයි මේකේ වෙනසක් තියෙනවා. ඒ කාලේ මේ පාර්ලිමේන්තුවේ විවස්ථා අරමුදයක් හදාගත්තා පිටපු අගමැතිතුමා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු වලට මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. මට ආණ්ඩු පක්ෂයක් තිබුණේ නැහැ. විපක්ෂයක් තිබුණේ නැහැ. ඒක නිසා මේ මැතිවරණ අවුල් කරගත්තේ පාර්ලිමේන්තුවේ පනත් හදන්න ගිහිල්ලා ඒ ඔක්කොම ඒගොල්ල තමයි වගේ. අපි ඉතින් මාස කිහිපය තුළ ප්‍රබලම ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගමු. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේ ගම්තුමා කිව්වා ඊළඟ ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කියලා. ඔබතුමා කියන්නේ ඒකමද? දැන් ඔබතුමාලා වෙන්වද තරම් කරන්නේ ඒවයි ඉස්සරහට. ඔය අපිට පක්ෂ ගැන කියන්න බෑ. අපි පුළු ජාතික වැඩපිළිවෙලක් විදිහට පච්චම රටට ඒ ජාතික වැඩපිළිවෙල සඳහා එකතු වෙමු කියලා. ඒ වැඩපිළිවෙලට එකතු වෙන්නේ කවුද? ඒ අපිට අපි ආණ්ඩුවක් අනාගතේ හදනවා. ඒ කියන්නේ අලුත් සංධානයක් හදනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සද්දන්ත නිදහස් සංධානය ආණ්ඩුවක් තමයි ඉන්නේ. ඔහොිට අලුත් එකක් තමයි හදන්න වෙන්නේ. ඔබතුමා ගෙනෙහෙත් මරණේවා ඒ එක්ස්පයරි සජිත් ප්‍රේමදාසගේ පක්ෂයට හේතු කරන්න හදනවා කියලා ඒ වම්මුලික පට්ටපල් බොරු. අපි එහෙම ඒවා සාකච්ඡා කරලන්නේ තීන්දු කරලන්නේ. ඒවා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. කිසිම දේශපාලන පක්ෂයක් එක්ක අපි මේ සාකච්ඡා කරලත් නැහැ. අපි පක්ෂ අභ්‍යන්තරේ සාකච්ඡා කරලත් නැහැ. අපි තීන්දුවක් අරගෙනත් නැහැ. කොහොම අපිට විරුද්ධව හදන කතන්දර. සම්දානගත වෙලා අදන ආණ්ඩු සාර්ථකද? මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරුන් දැක්වේ මෙවන් අදහසක්. අවතුමව බේරගෙන ඉන්න එක තමයි කරන ලොකුම වැරද්ද. ඕක මම හැමදාම කියන්නේ. ඒක නිසා අපිත් එක තරහ වෙන මිනිස්සු විශාලයි. ඉතින් අවශ්‍ය ටික කෙරුවා නම් ඉවරයි. ඒක ජනාධිපතිතුමා වැඩි කල් යන කලින් කරයි මගේ ඉතින්. ආපකාල පැනලා ගියාට පස්සේ අපි අලුත් පක්ෂයක් හදලා අපි 3-2ක බලයක් ලබා
ලබාගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිත් කරලා එතුමාගේ සහෝදරයා ජනාධිපතිත් කරා. ඉතින් ඊටු ටික කරන්න මෙතුමලා ඕනේද? මේ ඉන්න එක තමයි බලපෑම. ගියානම් ඊට වැඩිය ලේසියි මේ. තුනෙන් දෙක ප්‍රශ්නයක් නෑ. අපි එක ආසනෙන් පහුගිය කාලේ එක ආසනයක් වැඩිපුර තියාගෙන ආණ්ඩු කරපු කණ්ඩායමක්. අපිට එහෙම තුනෙන් දෙකක් අත්‍යවශ්‍ය නෑ. අවශ්‍ය තීන්දුව తీරන දැන් අපි අරගෙන තියෙනවා. තුනෙන් දෙකයි කියලා හැම එකම ඉවසගෙන ඉන්න එක නුවණට හොරු නෑ. මොකද අර මං කවදාරි කිව්වාගේ අන්තිම මොහොතේ හරි පොල්ල තියෙනවා. මම කිව්වයි කියලා ඔබතුමාලා අද ලියා ගන්න කොයි වෙලේ හරි පොල්ල තියෙනවා. දැන් තුන් හතර පාරක් අපි ඔය පොල්ල කෑවා. ඉතින් මට තේරෙන්නේ නෑ. පස්වෙනි පාරත් පොල්ල කනකන් ඉන්නේ ඇයි කියලා. නමුත් ඒක මං හිතන්නේ නායකයෝ තීන්දුවක් ගයි ඒ පිළිබඳව. කාටරි විපක්ෂ නායක වෙන්න හරි ඕනි නම් විපක්ෂයේ ගිහින් ඉඳ ගන්න ඕන කිසිම චහන්තියක් නැහැ කිසිම ප්‍රශ්නයක් නැහැ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට විතරක් 113 ට වඩා පාර්ලිමේන්තුව ඉන්නවා ඒක නිසා කිසි ගැටලුවක් නැහැ යන්න ඕන එක්කෙනෙකුට ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන් මම අදත් කියනවා ඔය කෑ ගන්න ලොකු නායකින්ට ජානක වක්කුඹුර කවදාවත් බයේ හිටියේ නැහැ දා විපක්ෂ ගිහින් ඉඳ ගන්න අපි කවුරුවත් එක්ක සංධානගත වෙන්නේ නැහැ අපි සංධානයක් හැටියට තරඟ කරලා ආණ්ඩුව පිහිටුවලා තියෙනවා අපිත් එක්ක ඉන්න අයට කලකිරීමක් තියෙනවා නම් සංධානගත වෙන්නෝ වෙනත් කටයුත්තක් කරන්න අන්තිමට ඔක්කොම එළිය නටන්න එපා එතුමා කියන ආණ්ඩුවට අපි ජනමත විතරද කරන්නේ කොහොමත් අපි ඉඩ තියන්නේ නැහැ කියන ඒගොල්ලෝ ඉඩ තියන්නත් ඕනේ අපි යන්නේත් නැහැ වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත් අද පරිහානියට පත්ව ඇතැයි විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා ආණ්ඩුව කරපු එකම දේ රටේ ජනතාව තුළ බෙදයක් ඇති කර තමන් රජ වීම බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ ඒ තිරුණගර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී වර්තමාන ආණ්ඩුව උතුරේ ජනතාවට වසන්තයක් උදා කරනවායි කිව්වා නමුත් උතුරේ වසන්තය ඇත්ත වශයෙන්ම ජනතාවගේ පරිහානිය බවට පරිවර්තනය වෙලා හමාරයි මේ ආණ්ඩුව උතුරු කරේ පමණක් නොවේයි මුළු රටේම ජනතාව අද විපතට පත් කරලා හමාරයි මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම කරේ ජනතාවට හිරිහැර කිරීම ජාතිවාදයේ ජාති ભેදේ ආගම්වාදයේ ආගම් ભેදේ අවුස්සලා මේ රටේ එකට සිටින ජනතාව ජාතීන් වශයෙන් ආගම් වශයෙන් කොටස් කරලා ජන සමාජය තුළ වෛරය ඊර්ෂ්‍යාව පතුරවලා මේ ආණ්ඩුව කරපු එකම දේ තමයි රට කෑලි කෑලි වලට බෙදලා ජනතාව කෑලි කෑලි වලට බෙදලා තමන් රජ වීමයි මේ වැරදි වැඩපිළිවෙල අපි පරාජය කරන්නට ඕන පරාජය කරලා නැවතත් වරක් පොඩි මිනිස්සයාගේ යුගය විහි කරන්නට සමගි ජන බලවේග රජය අනිවාර්යෙන්ම ඇප වෙනවා කැප වෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙනවා දිව්‍ය ලෝකයක් නිර්මාණය කරනවායි කියන නමුත් ආණ්ඩුවද නිර්මාණය කරලා තිබෙන්නේ රටේ ජනතාවට අන්ත අසරණ වූ අපායක් කොළඹ වරාය නගරයේ මහජන මන්තිරුව අද සිට දිනපතා ජනතාව සඳහා ව්‍යුර්ථව පවතිනවා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඇති පිවිසුමින් ජනතාවට ඇතුළු විය හැකි වාහන භාවිත නොකර එහි මීටර 500ක පමණ දුරක් ජනතාවට ගමන් කළ හැකි බවයි බලධාරීන් පවසන්නේ වරාය නගරයේ සුන්දරත්වයේ අත්විඳින්න පැමිණෙන ජනතාවට වරාය නගරයේ ඇවිදින මන්තිරුවට පිවිසිය හැක්කේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටින් පිහිටුවා ඇති මෙම පිවිසීමේ දොරටුවෙන් ඊයේ දින ජනතා ඉදිරිපත් කරනු කොළඹ වරාය නගරයේ ඇවිදීමේ මන්තිරුව අද පෙරවරු 9:00 සිට ජනතාවට විවෘත කරනවා ඒ අනුව මේ වන විට විශාල ජනතාවක් කොළඹ වරාය නගරයේ ඇවිදීමේ මන්තිරුව තුළ සිටින ආකාරය අපට දැක ගන්නට පුළුවන් මෙහි පැමිණෙන ජනතාවට මීටර් 500ක දුරක් ඇවිදීමේ හැකියාව තිබෙනවා ඒ වගේම කොළඹ වරාය නගරයේ යාත්‍රා අංගණයද ඔවුන්ට නැරඹීමේ අවස්ථාව තිබෙනවා හොඳයි ඉතින් අර වෙනසකටත් එක්ක මමලත් එක්ක ආව බලන්න වෙන රටකට ගියා වගේ දැනෙනවා මේගොල්ලෝත් හරි ආසයි ඉතින් දුවන්න එහෙම ඉතින් අපිට හරි සන්තෝෂයි ජනාධිපතිතුමාට කියන්නේ ඉතින් මේ වගේ දේවල් තව කරන්න කියලා තමයි ඉස්සරහටත් මෙච්ච ලස්සන තැන කුණු දාලා අපි ගේන දේවල් දාලා විනාශ කරන්න එපා කියන එක තමයි ඉල්ලන්නේ මෙතන තියෙන ඒ අත්දැකීම ලබා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ අලුත් අත්දැකීම මේ වගේ ඉතින් දැකලා නැහැ ලස්සන තැන ටිකක් අර වෙන කන්ට්‍රි ෆීල් එකක් තියෙනවා ලොකු ඩෙවලොප්මන්ට් එකක් මේක ආඩම්බරය ඇත්තටම මාතලේ විජය විද්‍යාලයේ ඉදිරිපිට ඉදිකර තිබෙන මහාධිකරණ සංකීර්ණයට විරෝධය පළ කරමින් අද විරෝධතාවයක් පැවැත්වුවා. ඒ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සහ සිවිල් ජනතා නියෝජිතයින් එක්වයි.
මාතලේ විජය විද්‍යාලය ඉදිරිපිට ඉදිකර තිබෙන මහාධිකරණ සංකීර්ණයට විරෝධය පළ කරමින් අද එම පාසල ඉදිරිපිට විරෝධතාවක් පැවැත්ුණා. ඒ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය හා සිවිල් ජනතා නියෝජිතයන් එක්වයි. ඔවුන් විරෝධය දක්වමින් කියා සිටියේ පාසල ඉදිරිපිට ඉදිකරන මහාධිකරණ සංකීර්ණය නිසා මාතලේ විජය විද්‍යාලයේ ඉගෙනුම් ලබන දරුවන්ට අපහසුතාවන් රාශියකට මුහුණ දීමට සිදුවන බවයි. ඒ අනුව මෙම මහාධිකරණ සංකීර්ණය වෙනත් තැනක ඉදිකරනු ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. තමයිගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේ ස්ථානයේ අධිකරණයක් සකස් කිරීම කියලා කියන්නේ ප්‍රායෝගික වශයෙන් ගැටළු රාශියක් පැනනවා. අපි දන්නා වර්තමානයේදී බොහෝ වෙලාවට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී ලොකු දුරක් තාවක් තියෙනවා. මේක අවුරුදු 100 ගණනකට වඩා ඉතිහාසයක් තියෙන පාසලක්. ආදි ශිෂ්‍යෝ කීර්තිමත් ආදි ශිෂ්‍යෝ බොහෝ දෙනෙක් බිහි කරපු පාසලක්. මේ පාසල වෙනත් තැනකට ගෙනියන්න හැකියාවක් නැත්තේ නෑ. වැරදි තීන්දුව තීරණගත්තු නිලධාරීන් නිසා තමයි මේ ගැටලුකාරී තත්ත්වය දාලා තියෙන්නේ. මම හිතන්නේ පහුගිය 2015 ඉදා පැවති යහපාලන රජය මේ විද්‍යාලය එහා පැත්තෙන් අධිකරණ සංකීර්ණයක් හදන්න තීන්දුව කළා. තීන්දුව කළා පමණක් නෙමෙයි ඒ අධිකරණය හැදුවා. ඒ අධිකරණය හැදීම නිසා අපිට අද විශාල හානියක් වෙලා තියෙනවා. මහාතලේ විජය විද්‍යාලයේ දරුවන් ඔවුන්ට නිදහසේ ඔවුන්ගේ කටයුතු කරගෙන යෑමේ ඒ තියෙන වරප්‍රසාද අයිතිය අද ඒ නිසා නැති වෙලා තියෙනවා. කොවිඩ් එන්නත ගත් බවට අදාළ සහතිකය පෙන්වීමට අපොහසත් වූ ලෝක ශූර ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඔස්ට්‍රේලියාව උත්සාහ කළා. එහෙත් අද එරට ෆෙඩරල් අධිකරණය නොවැක් ජොකොවිච්ට ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර ලබා දුන්නා. මේ දින කිහිපෙම ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රධාන පුවත සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් 2022 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීමට ඔහු ඕස්ට්‍රේලියාවට පැමිණියේ පසුගිය දෙවැනිදායි. එම අවස්ථාවේදී ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ගුවන්තොටුපළේදී ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගත්තා. ඒ ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවට අදාළ සාක්ෂි ඉදිරිපත් කළේ නැති නිසායි. ඉන්පසු එරට බලධාරීන් ඔහුව මෙල්බන්හි සංක්‍රමණිකයින්ට නවාතැන් දෙන හෝටලයක මේ තීරණයට එරෙහිව ඔහුට ආදරය කරන ක්‍රීඩා ලෝලීන් විවිධ රටවල විරෝධය පළ කිරීමට උද්ඝෝෂණ පවා පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. තම වීසා බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධව නොවැක් එරට ෆෙඩරල් අධිකරණයේදී නඩුවක් ගොනු කරනු ලැබුවා. මෙම නඩු තීන්දුවේදී ඔහුගේ නීතිඥයින් කරුණු ඉදිරිපත් කළේ පසුගිය දෙසැම්බර් මාසයේදී ජොකොවිච්ට කොවිඩ් ආසාදිත වූ බැවින් ඔහුට එන්නත ලබා ගැනීමට හැකියාවක් නැති බවටයි. ඒ හේතුවෙන් මෙම වීසා අවලංගු කිරීම යුක්ති ගත නොවන බවටද ඔවුන් පවසා තිබුණා. එහෙත් ඕස්ට්‍රේලියානු බලධාරීන් පවසා සිටියේ එරටට පැමිණීමට නම් එන්නත අනිවාර්යෙන්ම ලබාගෙන සිටිය යුතු බවටයි. මීට අදාළ නඩු තීන්දුව අද උදෑසන ආරම්භ වුණා. නොවැක් ජොකොවිච් උපතින් සර්බියානු ජාතිකයෙක්. ඔහු වාර්තාගත ලෙස ඕස්ට්‍රේලියානු විවෘත ශූරතා 9ක් ඇතුළු ග්‍රෑන්ඩ් ස්ලෑම් පිරිමි ශූරතා 20ක් දිනාගෙන තිබෙනවා. එසේම වාර්තාගත ලෙස ටෙනිස් ශූරතා 80ක් දිනූ ජොකොවිච් ගෝල්ඩන් මාස්ටර්ස් ක්‍රීඩාව සම්පූර්ණ කළ එකම ක්‍රීඩකයා බවටද වාර්තා පිහිටුවා තිබෙනවා. මේ සුපිරි ටෙනිස් ක්‍රීඩකයාගේ වීසා බලපත්‍ර අවලංගු කිරීමේ තීරණය යුක්ති සහගත නොවන බවට එරට ෆෙඩරල් අධිකරණය අද නියෝග කරනු ලැබුවා. ඒ අනුව ඔහුට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර හිමිවනවා. එසේම 2022 දහවන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියටද සහභාගී වීමට නොවැක් ජොකොවිච්ට අවස්ථාව හිමිවනු ඇති. ජොකොවිච් මෙවර ඕස්ට්‍රේලියානු ටෙනිස් චූරතා තරගාවලියේ ජයග්‍රහණය කළොත් ලෝකයේම අදිෂ්ඨානශීලීම ක්‍රීඩකයා බවට ඔහු පත්වෙනු නොවන ක්‍රීඩා පුවත් වෙතයි දෙන්න අවධානය. එක් දින තරගාවලියකට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. තරගාවලියේ පළමු තරගය ආරම්භ වන්නේ ලබනදා 6 වනදායි. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම සියලුම තරඟ පැවැත්වෙන්නේ දිවාරාත්‍රී තරඟ ලෙසයි. ඒ පල්ලිකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරඟාවලියට සහභාගී වීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම අද දිවයිනට පැමිණියා. ඒ කටාර් ගුවන් සේවයට අයත් QR 658 දරන ගුවන් යානෙන් ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය ලබන 16 වනදා පැවැත්වීමට නියමිතයි. දෙවන තරඟය 18 වනදා පැවැත්වෙන අතර තෙවන තරඟය පැවැත්වෙන්නේ 21 වනදායි.
මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක බානුක රාජපක්ෂ පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කළා. එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා. තරුණ ක්‍රීඩකයෙකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලයක් ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දුව ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. එලිත් හමුව රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.